चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्गमुक्खदं धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता धम्मस्सवनकालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स एवं वादिनो भिक्खवे अन्यतित्तिया परिभाजिका एव मंसु वचनीया कोपना उसो कामानं असादो को आदीनवो किं निस्सरणं को रूपानं असादो को आदीनवो किं निस्सरणं तीति पिन्नातुनि මේ පින්නතුන් අද සිල් සමාදන්ව සිටින අවස්ථාවේ තථාගත බුදුපියාණන් වහන්සේ ප්‍රෝම කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ ස්වාසූ දහසක් ධර්මස්කන්ධේ පුංචි ධර්ම කාරණා ටිකක් සිහිපත් කර දෙන්න අදහස් කරන්නේ. පින්නතුනි අපි බණ අහන්න ඕන අවබෝධය සඳහා දැනුම සඳහා නෙමෙයි. අපි නොයෙකුත් විෂයන් ඉගෙන ගන්නෝ. ඒ විෂයන් ඉගෙන ගන්නේ අපේ දැනුම බුද්ධිය දියුණු කරගන්න. නමුත් අපි ධර්මයේ ඉගෙන ගන්නේ අපේ දැනුම දියුණු කරගන්න නෙමෙයි. ජීවිතය පිළිබඳ අවබෝධය ඇති කරගන්න. ඒ වගේම දහම කියලා කියන්නේ අනුකරණය කරන එකකුත් නොවේ. තව කෙනෙක් කරාට ඒ විදිහට තමන් අනුකරණය කිරීමක් නොවේ. මේ ධර්මය තමන්ගේ ජීවිතය තුළින් අවබෝධ කරගන්න. ධර්මය තුළින් ජීවිතය අවබෝධ කරගන්න. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝනිසෝ මනසිකාරය. නිතරම තියෙන්න ඕන යෝනිසෝ මනසිකාරය. ධර්මය ඇහුවත් අපි අහන්න ඕන යෝනිසෝ මනසිකාරය. බොහොම සීනුවනි. ඉතින් ඒ නිසා මේ ටික වෙලාව තුළ මෙන්න මේ ධර්ම දේශනාව දට අහලා ජීවිතය අවබෝධ කරගන්න ඕන. පින්නතුනේ මේ ධර්ම අවබෝධ කරන විදි කීපයක් තියෙනවා. උග්ගටිතඤ්ඤ සමහර කෙනෙක් ඉන්නවා බුදුරජාණන් වහන්සේගෙන් එක දහම් පදයක් අහපු ගමන්ම ධර්ම අවබෝධ කළා. දැන් ඔය සාරිපුත්ත මහ රහතන් වහන්සේ වගේ උතුමිය බුදුරජාණන් වහන්සේ හමු වෙලා එක්ක ගමන් එක ධර්ම කාරණයක් දේශනා කරනකොටම ධර්ම අවබෝධ කළා. ඊ ධම්මා හේතුප්පවවා කියලා අස්සජිහම්දුරෝ රහතන් වහන්සේ සිහිපත් කරනකොටම ධර්මීය කිසි ප්‍රමාණයක් අවබෝධ කළා. ඒකට හේතුව තමයි පින්නතුනේ උන්වහන්සේලා කාලයක් මේ ධර්මය අහලා ධර්මය ප්‍රගුණ කරලා ජීවිතේ බොහෝ කාලයක් පාරමිතා පුරපු අය. තියේ හරියට අර පිපෙන්න ආසන්නව තියෙන නෙළුම් මලකට සූර්යාලෝකය වැටිච්ච ගමන්ම නෙළුම් මල පිපෙනවා. අන්න ඒ වගේ පින්නතුනි පාරමී පිරලා තියෙන කෙනෙකුට සත්පුරුෂ උතුමෙක් හමු වුණ ගමන්ම ධර්මාවබෝධයට හේතු වෙනවා. ඒ නිසා අපි මේ පින්නතුන් මේ විදිහට ධර්මය අහලා ජීවිතේ ප්‍රගුණ කරලා තිබ්බම
මේ ජීවිතයේ ධර්ම අවබෝධයක් කරන්න බැරි වුණා ඕනම වෙලාවකදී තමන්ට ධර්ම අවබෝධ කරන්න පුළුවන් වේ. ඒ වගේම විපටිතඤ්ඤ තව කොටසක් ඉන්නවා ටිකක් මහන්සි වෙලා ධර්මය අහලා බෙහෙසිලා මහන්සි වෙලා ඒ ජීවිත කාලයේදී කොහොම හරි ඒ ජීවිත කාලේ කොයි හරි දවසක ධර්ම අවබෝධ කරනවා. එක පාරක්ෂණිකවම නොවේ. ටිකක් මහන්සි වෙලා තමයි ඒක කරගන්න ඕනේ. ඒක හරියට අර විලක තියෙන වතුරෙන් යට වෙලා තියෙන පිපෙන්න කිට්ටු වෙලා තියෙන නෙළුම් කැකුලක් බොහොම අමාරුවෙන් ජලයෙන් උඩට ඇවිත් පිපිලා ආලු කෙපට පත් වෙනවා වගේ. ඒ වගේම තව කොටසක් පින්නෝ ඤෙය්‍ය පුද්ගලයෝ. ඒ අය මේ භවයේ නෙවෙයි මේ අත් භවයේදී සමහර වෙලාවට ධර්ම අවබෝධ කරන්න බැරි වුණත් ඒ අය පාරමී පුරලා ඊළඟත් භවයේදී හෝ ධර්ම අවබෝධ කරනවා. ඊළඟට තව කොටසක් පින්නෝ පද පරම කියලා. ඒ අය හරියට අර නෙළුම් පොකුණක තියෙන පතුලේ තියෙන පිපෙන්න ආසන්න වෙලා තියෙන නෙළුම් කැකුලක් වගේ. සමහර විට ඒක කුණු වෙලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙන සතෙක් කන්නත් පුළුවන්. ඒක කොහොමදවත් උඩට ඇවිල්ලා මල් නෙළුම් මලක් හැටියට පිබිදෙන්නේ නැහැ. ඒ වගේ සමහර කෙනෙක් ඉන්නවා කොච්චර බණ ඇහුවත් ධර්ම අවබෝධයක් කරන්නේ නැහැ. බණ අහනවා නමුත් ධර්ම අවබෝධයක් කරගන්න ලැබෙන්නේ නැහැ. මේ සංසාරයෙන් එතර වෙන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේ මේ ධර්මයේ කියන එක පින්නතුනි අපි යෝනිසෝ මනසිකාරයෙන් බොහොම අවබෝධයෙන්ම අහන්න ඕන. ඒ නිසා මේ ටික වෙලාවේ නීවරණ වලට හසු වෙන්නේ නැතුව බොහොම ශ්‍රද්ධාවෙන් ඕනකමින් අවබෝධය සඳහා මේ ටික අහගන්න ඕන. පින්නතුනි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ සිටින කාලේ මේ සූත්‍රය දේශනා කළේ මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මජ්ඣිම නිකායේ මූල පඤ්ඤාසිකේ එන සූත්‍රයක් මහා දුක්ඛක්ඛන්ද සූත්‍රය. ඒක ඇසුරින් තමයි මේ පින්නතුන්ට මේ ධර්ම කාරණා ටිකක් සිහිපත් කරලා දෙන්න අදහස් කළේ. ඒ මහ සීහනාද වර්ගයේන මේ මහා දුක්ඛක්ඛන්ද සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ මේ ජීවිතාවබෝධය සඳහා ඉතාම වටිනා ධර්ම කාරණා ටිකක් පැහැදිලි කරනවා. ඉතින් මේ ටික හොඳට අහුම්කන් දුන්නොත් තමයි අවධානයෙන් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. දවසක් භික්ෂුන් වහන්සේලා පිරිසක් පෙරවරුවේ පාත්‍ර හැම සෝදගෙන පිණ්ඩපාතයට වැඩියා. ඉතින් නගරයට උන්වහන්සේලා පිණ්ඩපාතේ වැඩියම කල් වේලා ගොඩක් තිබුණ පිණ්ඩපාතේ යන්න. එනිසා උන්වහන්සේලායි ළඟ තිබුණ අන්‍ය තීර්ථක ආරාමයකට මේ ස්වාමින් වහන්සේලා කීප නම වැඩියා. ගිහිල්ලා මේ අයත් එක්ක බොහොම සුහද සාමීති සාකච්ඡාවක යෙදුණා. ඉතින් ඒ අවස්ථාවේ මේ අන්‍ය තීර්ථක ඒ ශ්‍රමණයන් කියනවා ඔය ගෞතමයන් වහන්සේ දේශනා කරන කාමය අවබෝධ කරගන්න, රූපය අවබෝධ කරගන්න, වේදනාව අවබෝධ කරගන්න කියන ඔය ධර්මයේම තමයි අපිත් උගන්වන්නේ, අපිත් ප්‍රගුණ කරන්න කියලා. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂුන් වහන්සේලා මේකට කිසිම පිළිතුරක් දුන්නේ නැහැ.
උන්වහන්සේලා නිහඬව පින්ද ආපසු ඇවිත් පින්ඩපාතේ වැඩලා දානේ අරගෙන දානෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිත් මේ කාරණේ සිහිපත් කළා. ඉතින් පින්නතුනි දැන් මෙතන අපි යමක් අවබෝධ කරගන්න ඕන. දැන් අර අන්‍ය තීර්ථක ශ්‍රමණයන් සිහිපත් කළේ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කාමය අවබෝධ කරන්න, රූපය අවබෝධ කරගන්න, වින්දනය අවබෝධ කරගන්න කියලා. ඒකම තමයි අපිත් උගන්වන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේලා අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස එහෙමම පිළිගත්තා. ඒක අද මේ සමාජයේ කියනවා වගේ සියලුම ආගම් වලින් උගන්වන්න එකම දෙයක් කියන කාරණයට හේතු වෙන්න පුළුවන්. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයයි සියලුම ආගම් වල ඉගැන්වීම අතර ලොකු වෙනසක් තියෙනවා. සියලුම ආගම් පදනම් වෙලා තියෙන පින්වත්නි සරු බලධාරි දෙවියන් වහන්සේ කෙනෙක් පදනම් කරගෙන මේ ලෝකේ මැව්ව, මේ ලෝකේ නිර්මාණය කළ සර්ව බලධාරි දෙවි කෙනෙක් ඉන්නවා කියලා තමයි ඔය සියලුම ආගම් ගොඩ නැගිලා තියෙන්නේ. බුදුදහම පමණයි විශ්වාස එහෙම විශ්වාසයක් නැත්තේ. එතකොට අනිත් සියලුම ආගම් තියෙන්නේ නොදැක්ක දෙයක් පිළිබඳව විශ්වාසයේ පදනම් කරගත් එක. කවුරුත් දැකලා නැහෙනේ සර්ව බලධාරි දෙවි කෙනෙක් දැකලා නැහෙනේ. නමුත් විශ්වාසයක් පදනම් කරගෙන තමයි ගොඩනැගිලා තියෙන්නේ. නමුත් බුදුදහම කියලා කියන්නේ එහෙම විශ්වාසයේ මත පදනම් වෙච්ච එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවබෝධයෙන් තමන් අත්දකින්න, තමන් අවබෝධ කරගන්න. මෙන්න මේ අවබෝධය තුළින් සත්‍යය දකින්න තමයි බුදුදහම තුල උගන්වන්නේ. ඒ නිසා අනිත් සියලුම ආගම් වලින් වෙනස් වෙන්නේ බුදුදහම. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිත් බුදුරජාණන් වහන්සේට සිහිපත් කරනවා භාග්‍යවතුන් වහන්ස අපි අද මේ වගේ පෙරවරුවේ මේ පිණ්ඩපාතේ යන්න පළමුවෙන් මේ මන්නේ තීර්ථක අසපුවකට ආරාමයකට ගියා. ඒ වෙලාවේදී ඒ අය මෙන්න මේ වගේ කාරණයක් සිහිපත් කළා. ඒ කියන්නේ ගෞතමයන් වහන්සේ උගන්වන්නේ කාමය අවබෝධ කරගන්න කියලා. ඒ වගේම රූපය අවබෝධ කරගන්න කියලා. ඒ වගේම වින්දනය අවබෝධ කරගන්න කියලා. ඉතින් ඒ අය කියනවා ඒ අය උගන්වන්නේ මෙන්න මේ කාරණේමයි. කාමය අවබෝධ කරගන්න, රූපය අවබෝධ කරගන්න, වින්දනය අවබෝධ කරගන්න කියලා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාගෙන් විමසනවා ඔබලා ඒ අවස්ථාවේ ඒ අන්‍ය තීර්ථකයන්ගෙන් ඇහුවේ නැද්ද මේ කාමය අවබෝධ කරගන්නවා කියන්නේ කාමයේ ආස්වාදය අවබෝධ කර ගැනීම, කාමයේ ආදීනව අවබෝධ කර ගැනීම, කාමයේ නිස්සරණය අවබෝධ කර ගැනීම. ඒ වගේම රූපේ ආස්වාදය අවබෝධ කර ගැනීම, රූපේ ආදීනව අවබෝධ කර ගැනීම, රූපේ නිස්සරණය අවබෝධ කර ගැනීම. ඒ වගේම වින්දනේ ආස්වාදය අවබෝධ කර ගැනීම, වින්දනේ ආදීනව අවබෝධ කර ගැනීම, වින්දනේ නිස්සරණය අවබෝධ කර ගැනීම.
ඔබලා මෙන්න මේ කාරණය මේ අවබෝධය කියලා කියන්නේ මෙන්න මේ විදියටයි කියලා එයාට කිව්වනම් එයාට කිසිම උත්තරයක් නැතුව යනවා. එයාට කිසිම උත්තරයක් දී ගන්න බැරුව යනවා. ඒ නිසා මහණෙනි මෙන්න මේ කාරණය තථාගත බුදුරින් වහන්සේ නමක් පමණමයි දේශනා කරන්නේ. ඒ වගේම තථාගත බුදුරින් වහන්සේ නමකගේ ශ්‍රාවකයන් වහන්සේලා පමණමයි මේ කාරණේ දේශනා කරන්නේ. තේ නිසා මෙන්න මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දෙනවා. එතකොට පින්නතුනි හොඳට අහුන්කන් දෙන්න. මොකද්ද බුදුරජාණන් වහන්සේ දේශනා කළේ? කාමයේ අවබෝධ කරනවා කියන්නේ මොකද්ද? කාමයේ ආස්වාදය අවබෝධ කරගන්න ඕන. ඊළඟට කාමයේ ආදීනව අවබෝධ කරගන්න ඕන. ඊළඟට කාමී නිස්සරණේ අවබෝධ කරගන්න. ඒ වගේම රූපේ ආස්වාදය අවබෝධ කරගන්න ඕන. ඊළඟට රූපේ ආදීනව අවබෝධ කරගන්න. රූපේ නිස්සරණේ අවබෝධ කරගන්න. ඒ වගේම වින්දනේ ආස්වාදය අවබෝධ කරගන්න ඕන. වින්දනේ ආදීනව අවබෝධ කරගන්න. වින්දනේ නිස්සරණේ අවබෝධ කරගන්න. මෙන්න මේ ආකාරයට අවබෝධ කරගන්න, කාමයේ අවබෝධ කරගන්නවා කියලා කියන්නේ මේකයි. රූපේ අවබෝධ කරගන්නවා කියන්නේ මේකයි. වින්දනේ අවබෝධ කරගන්නවා කියන්නේ මේකයි. එතකොට පින්නතුනි මෙන්න මේ අවබෝධය ඇති කර ගැනීම තුළින් තමයි ජීවිත අවබෝධය ඇති වෙන්නේ. එතකොට පින්නතුනි මේ කාමය කියලා කියන්නේ මොකද්ද? කාමී ආස්වාදේ. දැන් කාමී කියලා කියන්නේ කැමැත්තනේ. කාමී කියලා කියන්නේ ආසාවෙන් බැඳී යෑම. ආසාවෙන් බැඳී යෑම. ඒතොර දැන් බලන්න අපි කාමී කියලා කියන්නේ පංචකාම කියලා කියනවා නේද? මොනවද පංචකාම කියන්නේ? පංචකාම කියන්නේ මෙතන නිදිමත එනවා එක මම දැන් දැත්තම මම කියලා කුරුණිදි වල් පංචකාම කියන්නේ ඇහින් දකින රූප රූපකාම නේ. කනට ඇහෙන ශබ්ද ශබ්දකාම. දිවට දැනෙන රස රසකාම. නාසයෙන් දැනෙන ගන්ධය. ශරීරයෙන් ලැබෙන ස්පර්ශයේ පොට්ටබ්බේ. මේවා තමයි පංචකාම කියන්නේ. එතකොට ලස්සන රූප තියෙනවා ලෝකේ. ඒ ලස්සන රූප කාමයේද? ඊළඟට මේ ඉතාම හොඳ ලස්සන මිහිරි ශබ්ද තියෙනවා. හොඳ ලස්සන මිහිරි සින්දු කියනවා නේද? ඒ සින්දු එහෙම බොහොම ලස්සනයි. ඒ ලස්සන සින්දුද කාමී කියන්නේ. එහෙම නැත්නම් මේ දිවට දැනෙන රස තියෙන ලෝකේ ඕන තරම් තියෙනවනේ. ඒ රසද කාමී කියන්නේ. මේ ශරීරයට ලැබෙන පොට්ටබ්බයන් ස්පර්ශයන් තියෙන ඒකද කාමී. ඒක කාමී නෙවෙයි. එතකොට මොකද්ද කාමී කියලා කියන්නේ? ඒකට ආසාවෙන් ඇදී යෑම. ඒක පස්සේ දිවීම තමයි කාමී කියලා කියන්නේ. ඒක පස්සේ දිවීමයි කාමේ. එතකොට පින්නතුනි මේ කාමී ආස්වාදේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සැප නැහැ කියලා කිව්වේ නැහැ නේද? තියෙනවා. කාමී ආස්වාදයක් තියෙනවා. එතකොට පින්නතුනි මේ කාමී ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හරියට ඔබ එක තැනක පැහැදිලි කරන උපමා රාශියකින්.
කාමයේ හරියට මස් දෙල්ලක් වගේ කියලා. දැන් මස් දෙල්ලක ස්වභාවය මොකද්ද? ගිය ගිය තැන ඇලෙනවනේ. කොහේ හරි දැම්මොත් ඒක එතන ඇලෙනවා. කාමයේ ස්වභාවය එහෙමයි. ආසාවෙන් බැඳිච්ච තැන ඇලෙනවා. අල්ල ගන්නවා. උපාදානය කර ගන්නවා. මම කර ගන්නවා. මගේ කර ගන්නවා. ආසාවෙන් බැඳිච්ච තැන. ඊළඟට මේ කාමයේ හරියට මස් කපන කොටයක් වගේ කියන. මෙහෙනම් ඒ වගේ අත්දැකීමක් නේ ඉස්සර කාලේ තියෙනවා දැකලා තියෙනවා නේ. අර මස් කපන කොටයක් තියෙනවා පිහියෙන් උදේ ඉඳන් රෑ වෙනකන් උගේ තියලා මස් කෑලි කෑලි කපන. හැන්දෑවට මොනවත් ඉතිරි වෙලා නැහැ. පිහියයි කොටයයි විතරයි තියෙන්නේ. ඒ වගේ තමයි මේ කාමයන් කියලා කියන්නේ අන්තිමට ගිහින් බැලුවම ගත යුතු කිසි දෙයක් ඉතිරි වෙන්නේ. කාමයේ හරියට ගිනි අඟුරු වලක් වගේ කියලා. ඒක දැවෙන දෙයක් හැටියට. කාමයේ හරියට මේ දදයක් වගේ. දැන් දදයක් තියෙන කෙනෙක් ඒ දදේ කහනකොට හරි ආස්වාදයක් දැනෙනවනේ. නමුත් අවසානයේ තුවාලයක් හැදිලා දන්න පටන් ගන්න වේදනාව ගොඩක්. මේ පංචකාමයන් විඳීම තුළ ලබන ආස්වාදයේ පුංචි ආස්වාදයක් තියෙනව නැත්නම් නෑ. පොඩි ආස්වාදයක් තියෙනවා. නමුත් ඒකේ තියෙන ආදීනව පැතිට වඩා විශාලයි. ඒකයි බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ. එතකොට ආස්වාදය හරියට මේ කාමය ණයට ගත්ත දෙයක් වගේ. අයිතිකාරය ඉල්ලපු ගමන් දෙන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ කාමී ආස්වාදය හොඳට තේරුම් ගන්න ඕන. කාමී ආස්වාදය. එතකොට පින්නතුනි මේ ඇහින් දකින රූප කෙරෙහි ඇදී යෑම ආසාවෙන් බැඳී යෑම තමයි කාමී කියලා කියන්නේ. මේ කනට ඇහෙන මිහිරි ශබ්දවලට ආසාවෙන් බැඳී යෑම තමයි කාමයේ කියලා කියන්නේ. ඒ වගේම නාසයට දැනෙන ආග්‍රහණයේ සුවඳ කෙරේ ඇදී යෑම. දිවට දැනෙන රස කෙරේ ඇදී යෑම ආසාවෙන් බැඳී යෑම. මේ ශරීරයට ආසාවෙන් බැඳී යෑම. ඒක තමයි කාමයේ කියලා කියන්නේ. කාමයේ ආස්වාදය. ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. ඒකෙන් ආස්වාදයක් ලැබෙනවා. නමුත් පින්නතුනේ මේ පුතර්ජන කෙනා හොයන්නේ දකින්නේ ආස්වාදේ විතරයි. ආස්වාදේ විතරයිනේ. ඒකේ ආදීනෝ පැත්ත පේන්නේ නැහැ. මොකද්ද මේ කාමයේ තියෙන ආදීනව? දැන් ආස්වාදේ තේරෙනවනේ නේද? එහෙන් ලස්සන රූප දැක්කම ඒකට ආසාවෙන් බැඳුනම ආලුක ආස්වාදයක් ලැබෙනවා. කණින් සද්ධාහන්ගේ ආසාවෙන් බැඳිලා ආස්වාදයක් ලබනවා. මේ පංචකාමයන් කෙරෙහිම ආසාවෙන් බැඳිලා යන නිසා එකෙන් ආස්වාදයක් ලැබෙනවා. මේක තියෙන ආදීනව මොකද්ද? කාමයේ තියෙන ආදීනව. දැන් මේ කාමයන් පින්නතුනේ අපිට නිකම්ම ලැබෙනවා. අපි ඒකට කොච්චර වෙහෙසක් ගන්න ඕනද? කොච්චර මහන්සි වෙන්න ඕනද? ඒ ආදීනව පැත්ත හිතලා තියෙනවද? දැන් බලන්න මේ පිළිතුරු ඉස්කෝලේ යන කාලේ කොච්චර මහන්සි වෙනවද නේද? විභාග කරන්න කොච්චර මහන්සි වෙන්නේ නැද්ද? විශ්වවිද්‍යාලවල ගිහිල්ලා කොයිතරම් මහන්සි වෙන්නේ නැද්ද නේ? ඇයි මේ කාමයන් උපදවා ගන්න තියෙන කැමැත්ත? ආස්වාදය ලබන්න. ඒක අවසන් වෙනවද කියලා බලන්න. ඒ කාලේ හිතන්නේ නැති දැන් නේද? දැන් බලන්න උසස් පෙළ විභාගයේම සමත් පෙළ පාඩම් කරන කාලේ කොච්චර මහන්සි වෙන්නේ නැද්දනේ? ඈ නිදි මරාගෙන නොකා නොබි නේද? කොච්චර වෙහෙසුණාදනේ? ප්‍රතිඵල ආපු දවසේ කොච්චර සතුටු වුණාද? ඉතින් එතකොට හිතන්නේ නැති දැන් නම් උසස් පෙළ පාස් වුණා ඔක්කොම හරි ප්‍රශ්න ඈ කොම නිදහස් කියලා හිතන්නේ නැති නේද? ඊට පස්සේ මොකද වෙන්නේ? සතියක් දෙකක් ඉතින් ওই සතුට තියෙන්නේ නැති නේද?
ඊට පස්සේ අනිත් එකට ලෑස්ති වෙනවා. විශ්වවිද්‍යාලෙ තේරෙන්නේ නැතිනේ. විශ්වවිද්‍යාලෙ ගියායි. එතනවා ඉතින් දැන් නම් ඉතින් ඔක්කොම ප්‍රශ්න හරි. දැන් විශ්වවිද්‍යාලෙට ගියාට පස්සේ සියලුම දේ හරි. දැන් ඉතින් හරිම සතුටක්. ඊට පස්සේ ඒක ඇතුළට ගියාට පස්සේ දහසක් කරදරනේ. ඈ නවක වදී ඉඳලා නේද? ටැග් එකේ ඉඳලාම ඉතින් මොකද තියෙන්නේ නේද? ඉතින් ගිහිල්ලා ඊට පස්සේ ඔන්න ඉතින් ආයෙත් දුවනවානේ. තංගල ඇයි මේ කාමයේ ආස්වාද කාමයේ ආදීන? ඇයි මේ කාමයන් මේ පංච කාමයන් ලබන්නනේ? ඉතින් එතන ගිහිල්ලා දැන් ඉතින් කොච්චර වෙහෙසෙන්නේ නැද්ද? හරියට කන්න නැතුව ඉඳ නැතුව දැන් අපි දන්නවනේ ඉතින් අපි කියලා දෙන ඉන්නේ සවිශ්වවිද්‍යාල ළමයි කොච්චර දුෂ්කර ජීවිත ගත කරන්න කි. ඉතින් මේ හිසෙලා මහන්සි වෙලා ඔක්කොම කරගන්න. එහෙම කළොන විභාගේ සමත් වෙන මේගොල්ලෝ හිතනවා දෙන්නා ඉතින් ඔක්කොම හරි ප්‍රශ්න කියලා. ඒක වුණාම තේරම හරි දැන් ඉතින් සම්පූර්ණ නිදහස්ව ඉන්න පුළුවන්. සියලුම කාම සම්පත් ඉඳගෙන කාමයන්ගේ ආස්වාදයන් ලැබමින් ඉන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඔන්න විභාගෙට සුදුසු රස්සාවක් නැහැ. ප්‍රතිඵල ආපු ගමන් නම් බොහොම සන්තෝෂ වෙන්න ඇති. සතියක් දෙකක් මාසයක් අප්‍රමාණ වින්දනයක් සතුටක් ආස්වාදයක් ලැබුවා. ඊළඟට සුදුසු රස්සාවක්. ඊට පස්සේ රැකියාවක් ගැන හොයනවා හොයනවා. ඔන්න ඉතින් කොහොම හරි රස්සාවක් හම්බ වුණා. රස්සාවට ලියුම එනකොට කොච්චර සන්තෝෂ වෙන්න ඇද්ද නේ? හරිම සතුටු වෙන්න. දැන් නම් මගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි. දැන් ඉතින් ආස්වාදේ නේ? ඒ කාමයේ ආස්වාදේ ලබනවා. මට දැන් නම් හරිම සන්තෝෂයි. දැන් මගේ ප්‍රශ්න ඔක්කොම විසඳලා දැන් මට රජෙක් වගේ ඉන්න පුළුවන් කියලා. දැන් රස්සාවට යන රස්සාවට ගියාම මොකද වෙන්නේ? රස්සාවේ දහසක් ගැටලු ප්‍රශ්න නේද? එතන මහා උල් ගොඩයි. ඉතින් ආයේ වැස්ස කියලා බෑ, පින්න කියලා බෑ, අව්ව කියලා බෑ, අසනීපයි කියලා බෑ, ලෙඩ කියලා බෑ නේද? මලගෙදරක් කියලා බෑ. මොනවා තිබුණත් යන්න ඕන. එතකොට මොකද වෙන්නේ? අන්න අර ආස්වාදේ ලබන්න කොච්චර ආදීනව විඳිනවදනේ? අර ආදීනව පේන්නේ නැහැ. ආදීනව ගැන හිතෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් රස්සාව බලන්න නේද? ඒකට යනවා දුවනවා දුවනවා. ඊළඟට තමන්ට සුදු රස්සාව නැහැ. තමන්ගේ අධ්‍යාපනයේ සුදුසු රස්සාව නැහැ. තමන්ට කැමති විදිහට නැහැ. එතන ගියාම එතන දහසක් පීඩන කරදර බාධක. ඊට පස්සේ හිතනවා වෙන තැන වෙන රස්සාවකට. ඊළඟට හිතන්නේ නැති දැන් ඔස්ට්‍රේලියාවට ආවම නම් ඔක්කොම ප්‍රශ්න විසඳලා මට රජකම වගේ ඉන්න පුළුවන් කියලා නේද? ඉතින් ආස්වාද පස්සේ මේ දුවන්නේ ආස්වාදට දුවන්නේ. මේ වීසා එක ලැබුණ දවසේ කොච්චර සතුටු වෙන්නද නේද? වීසා ලැබුණාට පස්සේ හිතන්නේ නැති අම්මේ දැන් නම් ඉතින් අපි යන්නේ සුර ලෝකයකට. ආයි දැන් ප්‍රශ්න ඔක්කොම හරි. අපිට හරිම සතුටින් ඉන්න පුළුවන්. අන්න ආස්වාදී. ඒකෙන් ලොකු ආස්වාදයක් ලැබුණා නේද? ඒවනම් ලොකු ආස්වාදයක් ලැබුණා. හිතේ සුබ සතුටක් ලැබුණා. නමුත් ආවට පස්සේ ඒකේ ආදීනව කොච්චර තියෙනවද නේ? ඊට පස්සේ එතන ඉඳලා රස්සාව කරන්න ඕනේ. කිවල් තුරවල් හොයන්න ඕනේ. ඊළඟට Tamanට ගැලපෙන රස්සාව හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ සීත කාලය කියලා බෑ, මේ උෂ්ණ කාලය කියලා බෑ. දැන් ලෙඩ වෙලා අද නම් යන්න බෑ කියලා බෑ. ලෙඩ පිටින් යන්න ඕනේ නැත්තම් පහුවද රස්සාව නැහැ. කොච්චර ආදීනව කොටක්ද? ආදීනව කොටක් විදිනවා. ඊළඟට වැඩියෙන් හම්බ කරොත් ඒක ආණ්ඩුවෙන් ගන්නවා. ටැක්ස් එක ගන්නවා නේද? ඉතින් බැලුවම මේ ආදීනව පැත්ත මොහොතකටවත් හිතෙන්නේ නැහැ. ඇයි මෙච්චර මේ අපි ආදීන් මේ දුක් විඳින්නේ? අර ආස්වාදයන් නිසා. ආස්වාදයන් නිසා. ඊළඟට බලන්න අපි ගෙවල් දොරවල් හදා ගන්නවා. හරි හම්බ කර ගන්න. ඊට පස්සේ ඒවා හොරු ගනී කියලා බයක් ඇති වෙනවා. ඒවා ගින්නෙන් විනාශ වෙයි කියලා. තව දෙයකින් විනාශ වෙයි කියලා. ජල ගැලුම් වලින් විනාශ වෙයි කියලා. ඊළඟට අර ආස්වාදයේ සඳහා අපි ගිය ආසාවෙන් බැඳිච්ච හැම දෙයක්ම ඊට පස්සේ මොකද්ද එතන තියෙන්නේ? දුක නේද තියෙන්නේ? දුක නේද තියෙන්නේ? ඊළඟට අපි දරුවෝ කියලා බලන්න නේද? ආසාවෙන් බැඳුනම තමන් කැමති විදිහට ඉන්නේ නැහැ. තමන් කැමති විදිහට ඉගෙන ගන්නෙ නැහැ. තමන් කැමති විදිහට කීකරුකමක් නැහැ. නේද? ආදීනවලින් ඊළඟට ඒගොල්ලෝ ලෙඩ වෙනවා. ඒගොල්ලෝ විවිධ වෙනස්කම් වෙනවා. අන්තිමට මේ ආසාවෙන් බැඳුන හැම එකේ මොකද්ද තියෙන්නේ? ආදීනවයක් තියෙනවා එතන.
ආදීනව ගොඩක් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආදීනවය දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආදීනවය දකින්න කාමයන්ගේ ආදීනව. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා. මේ කාමයන් කෙරෙහි ඇති බැඳීම නිසා තමයි ලෝකේ දරුවෝ දෙමව්පියෝ අතර ගැටුම් ඇති වෙන්නේ. ස්වාමියා භාර්යා අතර ගැටුම් ඇති වෙන්නේ. රජවරු රජවරු අතර යුද්ධ ඇති කරගන්නේ. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එතන. සමහර වෙලාවට ඇඳුම් ඇඳගෙන අවියවුද අරගෙන දෙපැත්තකට වෙලා මිනී මරාගන්නේ, බෙලි කපාගන්නේ මේ කාමයේ නිසා, ආස්වාදයේ නිසා. සංසාරේ අපි කොච්චර යුද කෝලහලට මැදි බැඳිලා ඉඳද්ද? දැන් බලන්න ලෝකේ කවදාවත් යුද්ධ නැති වුණ දවසක් නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලෙත් යුද්ධ තිබුණා. එදා ඉඳලා අද වෙනකන් හැමදාම ලෝකේ කොහේ හරි යුද්ධ තියෙනවා. මිනිස්සු මරා ගන්නවා. ඇයි මේ? කාමයේ නිසා. මිනිස්සු මංකොල්ල කනවා. මිනිස්සු ජීවිත විනාශ කරනවා. ස්ත්‍රී දූෂණ කරනවා. මේ ඔක්කොම මොකද්ද? කාම ආසාව. හොයාගෙන. ඒ නිසා මොකද්ද විඳින්නේ? ආදීනව. සංසාරේ අපි කොයිතරම් එවගේ දේවල්ට අහු වෙලාද? බුදුරජාණන් වහන්සේ මේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේ පැහැදිලි කරලා දෙනවා. සංසාරේ අපි ඕන තරම් අපි මේ කාමේ ආස්වාදයන් හොයාගෙන ගිහිල්ලා අනන්ත අප්‍රමාණ අපි සංසාරේ පව්කම් කරලා ඇති. අපි හොරකම් කරලා ඇති. හොරකම් කරලා හොරු හැටියට අපි අහු වෙලා රාජ දඬුවම් විඳපු අවස්ථා සංසාරේ ඕන තරම් තියෙන්න පුළුවන්. දැන් බලන්න ඔය ඉස්සර අතීතයේ දුන්න වදනේ, වද 32ක් දීලා තියෙනවනේ. අල්ලගෙන ගිහිල්ලා විවිධ දුස් පීඩා ඇති කරලා වද 32ක් දීලා තියෙනවා. ඉතින් ඒ වගේ මේ කාමයන්ගේ ආදීනව අද උනත් බලන්නකෝ, මේ මැද පෙරදිග හිම සමහරට ගල් ගහලා මරනවනේ, අත කපනවා, කකුල් කපනවනේ, උල තියෙනවා, වෙඩි තියෙනවා. මේ මොකද මේ කාමයන්ගේ ආස්වාදය හොයාගෙන ගිහිල්ලා ඒ වගේ ආදීනව විඳින්නේ. ඒ නිසා පින්නතුනේ මේ කාමයන්ගේ ආස්වාදය අපට ලැබෙනවා වගේම ආස්වාදයට බැඳිලා අපි යනවා කියලා කියන්නේම අවසානයේ තියෙන දුක් කොටා. කෙනේ අර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලේ ඔය අනුරුද්ධ රහතන් වහන්සේගේ සහෝදරය මහානාම සාක්‍ය දවසක් කල්පනා කරනවා, දැන් සාක්‍ය කුමාරුරු බොහෝ දෙනෙක් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා තියෙනවා. නැතිනම් ඒ නිසා මේ අපේ පවුලෙනුත් කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න ඕන කියලා. එහෙම ඉතලා අනුරුද්ධ සබ්බාල සහෝදරයාට යෝජනා කරනවා, ඔබ බුදුරජාණන් වහන්සේ ළඟ ගිහිල්ලා පැවිදි වෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙන්න කියලා. ඒ වෙලාවේදී මේ අනුරුද්ධ කුමාරයා කියනවා, අනේ අයියා, මම මේ කොච්චර සුවපහසුවෙන්ද ඉන්නේ. මේ මාලිගාවල් මන්දිර තුනක් තියෙනවා. සියලු සම්පත් තියෙනවා. මම කොච්චර සැපසේද ඉන්නේ. එහෙම ඉද්දි මම මොකටද මහණ වෙන්න යන්නේ? අයියා යන්නකෝ. එහෙම කියලා අයියා යෝජනා කරනවා. ඒ වෙලාවේ අයියා කියනවා මල්ලිට, මල්ලි, එයා දැන් මේ ගොඩාක් සැප විඳිනවා. හැබැයි ඔය නිකම්ම නෙවෙයි ඉන්නේ. ඔයා මේ සැප විඳගෙන ඉන්නවා නම් ඔයා කුඹුරු සකස් කරන්න ඕන. ඊළඟට ඒවා මඩ කරන්න ඕන. ඒවා සම කරන්න ඕන. ඒවට වතුර හරවන්න ඕන. ඒවට බීජ වපුරන්න ඕන. ඒවා ආරක්ෂා කරන්න ඕන. ඒවට පොහොර යොදන්න ඕන. ඒවා සුදුසු කාලෙදී ඒවා නෙලන්න ඕන. ඒවා කපන්න ඕන. ඒවා ගෙනල්ලා බැත හදලා පී සකස් කරලා ඒවා ගෙවල් වලට ගේන්න ඕන. මෙහෙම දිග විස්තරයක් කරනවා. ඊට පස්සේ මල්ලි අහනවා, මේ කවදද ඔක අවසන් වෙන්නේ කියලා. ඊට පස්සේ මේ මහානාම කුමාරයා කියනවා, මල්ලි ඕක අපේ කිරිකිත්තත් කරා. එයාට අවසන් කරන්න බැරි වුණා.
අපේ අත්තත් කරා එයාටත් අවසන් කරන්න බැරි වුණා. අපේ සීයත් කරා එයාටත් ඕක අවසන් කරන්න බැරි වුණා. ඕක කාටවත් අවසන් කරන්න බෑ කියලා කිව්වා. ඒ කියන්නේ මේ කාමයන්ගේ ආස්වාදය හොයාගෙන විඳින දුක කවදාවත් අවසන් කරන්න බෑ. ආස්වාදයේ පස්සේ යනවා කියලා කියන්නේම ඒ පස්සේ එන්නෙම දුක් ගොඩක්. මේ ටික මෙහෙම කිව්වට බෑ පින්නතුනි. මේක එකයි මං කිය යෝනිසෝ මනසිකාරයෙන් තමන් අවබෝධ කරන්න ඕන. සංගවේෂණයක තමන් යෙදෙන්න ඕන. තමන් අත්දකින්න කොහොමද මේක වෙන්නේ? ඒකට පින්නතුනි අර අපි ආස්වාදයෙන් බැඳිලා පස්සේ දුවන්න 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 කි පස්සේ අපිට පුංචි ආස්වාදයක් ලැබෙනවා තමයි. ඒ ආස්වාදේ පස්සේම ඒ තරමටම දුක් ගොඩක් අපි පසු පස්සේ ලුම් බඳිනවා. ඒ නිසා මෙන්න මේ කාමයන්ගේ ආදීනව දකින්න ඕන. දැන් ආස්වාදේ අපිට තේරෙනවා මේකේ පුංචි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාදය ලබා ගන්න අපි බැඳිලා ගිහිල්ලා ඒ වෙනුවෙන් අපි අප්‍රමාණ දුක් විඳිනවා. ඒක අපි හොඳට දකින්න ඕන. ලෝකෙ දිහා බලන්න මේ සිදුවන සියලුම අපරාධ සිදුවෙන්නේ මේ කාමයන් පස්සේ ආස්වාදය හොයාගෙන යන නිසා. අද බලන්න ලෝකී සමාජයේ දිහා බැලුවමනේ කොච්චර අපරාධ සිදුවෙනවද? මිනිසුන්ගේ කොයිතරම් අසතුටින්ද ජීවත් වෙන්නේ? ජීවිතවලට කිසිම තෘප්තිමත් බවක් නැහැ. ඒ නිසා පින්නතන කවදාවත් මේ අඩුව පුරවන්න බෑ. අපේ ජීවිතේ හැමදාම අඩුවක් තියෙන්නේ. ඒකනේ අර රට්ටපාල හාමුදුරුවෝ දේශනා කරේනේ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ. තණ්හාවට දාසෙක් වෙලා ජීවිතේ අඩුව පුරවන්න දුවනවා අඩුව පිරෙන්නේ නැහැ. එනිසා පින්නතුනි මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ පංච ඉන්ද්‍රියන් සතුටු කරන්න පුළුවන්කමක් නැහැ පින්නතුනි. මේවා පිනවල ඇහ පිනවල කන පිනවල දිව පිනවල ශරීරේ පිනවල කවදාවත් අවසානයක් කරන්න බෑ. ඒක ඉවර වෙන්නේ නැහැ. බලන්නකෝ දැන් සමහර ලාට නේද රටක නායකකමක් ගත්තත් එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ආදීනව කියන එක කාමයන්ගේ ආදීනව කියන එක අපි හොඳට අවබෝධ කරගන්න ඕන. ඊළඟට මේකේ නිස්සරණයකුත් තියෙනවා. නිස්සරණයකුත් තියෙනවා. මොකද්ද මේ නිස්සරණය කියන්නේ? කාමයන්ගේ නිස්සරණය. චන්ද රාගයෙන් නිදහස් වීම. ආසාවෙන් බැඳී යෑමෙන් නිදහස් වීම. අන්න එතන තමයි නිස්සරණය කියන එක තියෙන්නේ. ආසාවෙන් බැඳී යෑම. අපි රූපයක් දැක්කම ඒ රූපයට ආසාවෙන් බැඳිලා ගියොත් අපි ඒ පස්සේම දුවන්නේ දුක් ගොඩක්. නමුත් අපි ඒ රූපේ කෙරේ ආසාවෙන් බැඳිලා යන්නේ නැත්තම් ඒක රූප කාමී නිස්සරණේ. දිත්තේ දිට්ට මත්තා. දැක්ක දේ දැක්කා. නමුත් අපි කරන්නේ යමක් දැක්කම ආසාවෙන් ඒකට බැඳිලා ගියාම අපි ඒකේ අරමුණු ගන්නවා. ඒකේ අනු අරමුණු ගන්නවා. ඊළඟට ඒක මනසේ තැම්පත් කරගන්න. ඊට පස්සේ ඒ ගැන ලබා ගන්න තමන් මම කරගන්න මගේ කරගන්න අපි වෙහෙසෙනවා. නමුත් අපි ආසාවෙන් බැඳිලා ගියොත් අපි ඒක දැක්කනම් දැක්ක විතරයි කියේ එතනින් අවසානයි නේ. එතනින් අවසානයි. කනට එන ශබ්දත් එහෙමයි. දිවට දැනෙන රස එහෙමයි. ශරීර ලැබෙන ස්පර්ශය මේවා කෙරේ ආසාවෙන් බැඳිලා යන්නේ නැතෝ චන්ද රාගය ඇති කරගන්නේ නැත්තම් අන්න ඒක තමයි නිස්සරණය.
ටික තේරෙනවාද? මේ පිළිබඳව අවබෝධ වෙනවාද මේ කියන කාරණේ? මේක අපේ ජීවිතයත් එක්ක අත්දකින්න. අපි ජීවිතේ ආපු ගමනත් එක්ක බලන්න. අපි කොහෙද මෙතෙක් කල් ආවේ කියලා. අපි කොහෙද ඉන්නේ කියලා. මේ ධර්මය අපි හරියට තේරුම් ගන්න ඕන හැම වෙලාවෙම තමන්ගේ ජීවිත අත්දැකීමුත් එක්ක. ජීවිතයත් එක්ක තේරුම් ගන්න. එහෙම නැතුව මේ කොහෙවත් තියෙන පාඩමක් ඉගෙන ගන්න එකක් නෙවෙයි. ධර්මය ඉගෙන ගන්න අවබෝධ කර ගන්න කියන පාඩමක් ඉගෙන ගන්න දෙයක් නෙවෙයි. තමන් ජීවිතෙන් තමන් මේක ඇනලයිස් කරලා බලන්න. මේක කොහොමද මේක වෙන්නේ කියලා. ගවේෂණයක් කරන්න. තිනිස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාමය අවබෝධ කර ගන්නවා කියන්නේ මෙන්න මේ කාමයේ ආස්වාදය හොඳට අවබෝධ කර ගන්න. ආස්වාද. ආස්වාදය දකින්න ඕන. ආස්වාදය දකින්න නැතුව ආදීනව තේරුම් ගන්න බෑ. ආස්වාදය කියන්නේ ඒකෙන් ලබන වින්දනය. වින්දනය. ආදීනව කියන්නේ ඒ වින්දනයත් එක්ක ගිහාම ලැබෙන ප්‍රතිපාද. එතකොට අපිට ඒ ආස්වාදයේ පස්සේ ගිය යන්න නිකම්ම බෑ. ඒ සඳහා අපි අප්‍රමාණ දුක් විඳිනවා. දුක් විඳ විඳ තමයි අපි සැප විඳින්නේ. ආස්වාදය කියන්නේ දැන් අපි රසවත් ආහාරයක් ගන්නකොට අපිට ආස්වාදයක් දැනෙනවනේ. දැන් අපි හිතමු අපි අද හොඳ රස දෙයක් කෑවා නේ. හරි රසයි ඒක. අන්න ඒකට මොකද වෙන්නේ? ආස්වාදයක් ඒක. ඒක ආස්වාදයක්. ඒ ආස්වාදයට මොකද වෙන්නේ ඊළඟට? අපිට සිහිය පවත්වන්න කියන්නේ ඒකයි. සතිය පුරුදු කරන්න කියන්නේ. ඒ ආස්වාදයට අපි බැඳිලා යනවා. බැඳිලා කියම ආයෙත් ඒක හොයාගෙන යනවා. ආයෙත් ඒක හොයාගෙන යනවා නේ. තවත් ඒක හොයාගෙන යනවා. ඉතින් ඊට පස්සේ ඒක සීමාව ඉක්මවපම ඒකම ලෙඩක් වෙන්න පුළුවන්. නේ? ඕනම දෙයක් එහෙමයි. ඒ නිසා මේ ඇස කන නාසය දිව ශරීර මේ ඉන්ද්‍රියම් පහම බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේක මායයට අයිති දේවල්. අපිට අයිති දෙයක් නෙමෙයි. අපි මේ සසරට බැඳලා තියන්න මායයට අයිති දෙයක්. ඒ නිසා අපි නිතරම මේ ලෝකේ කාමයන් පස්සෙමයි දුවන්න මේක හදලා තියෙන්නේ. මේ ඇස කන නාසය දිව ශරීරේ කාමයන් ආස්වාදයන් පස්සෙම දුවන්න තමයි මේක සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ආස්වාදයක් දකින්න ආදීනවයක් තේරුම් ගන්න ආස්වාදය ආදීනවය දෙකම දැකලා නිස්සරණේ ඇති කරගන්න. නිස්සරණේ කියලා කියන්නේම චන්දරාගයෙන් බැඳිලා යන්නේ නැහැ කියන එක. ආසාවෙන් බැඳිලා යන්න. ආසාවෙන් බැඳිලා යන්නේ නැති තැන දුක ඇති වෙන්නේ නැහැ. දුක ඇති වෙන්නේ. අපි හිතන්නේ අපිට මේ ආස්වාදයන් තියෙන්න ඕන කියලා. ඒ තරමටම අපිට ප්‍රශ්න වැඩි. ඒ තරමටම අපිට දුක් වැඩි. ඒ තරමටම අපිට කරදර කම් කටලු වැඩි. ඒ තරමටම අපට දුක් පීඩා වැඩි වෙනවා. ඒ නිසා දිත්තේ දිත්තේ මත්තා. දැක්කම දැක්කදී දැක්ක. එතන ආසාවෙන් බැඳිලා යන්නේ නැහැ. බලන්න දෙන්නේ සමාජය දිහා බැලුවම බලන්න මිනිස්සු මොනතරම් ජීවිත ආකූල ව්‍යාකූල කරගෙන තියනවදනේ? මොනතරම් ජීවිතවල ප්‍රශ්නද? ඇයි මේ ටික තීරුම් ගන්න බැරි නිසා. අවබෝධ කරගන්න බැරි නිසා. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමය ආස්වාදයේ අවබෝධ කරගන්න ආදීනවය අවබෝධ කරගන්න නිස්සරණය අවබෝධ කරගන්න. ඒක තමයි කාමේ ආදීනවය කාමයේ අවබෝධ කරගත්තා කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපේ ආස්වාදයේ අවබෝධ කරගන්න. රූපේ ආදීනවයත් අවබෝධ කරගන්න. රූපේ නිස්සරණයත් අවබෝධ කරගන්න. රූපේ තියෙන ආස්වාදේ මොකද්ද? සබිනේ. ඔව්. රූපේ කියලා කියන්නේ මේ පංච ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ භූත මහ භූත රූපයන්ගෙන් සකස් වෙලා තියෙන රූපේ. රූපේ තිබෙන ආස්වාදේ.
එතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ මහා දුක්ඛ කන්ද සූත්‍රයේ අවුරුදු 15ක ඉතාම රූමත් කාන් දරු ගැහණු දරුවෙක් දකිනකොට ඒ රූපය කෙරේ ඇදිලා යනවා මේ භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරන්නේ භික්ෂුන් වහන්සේලාට එතන පැහැදිලි කරන ඒ සූත්‍රයේ උසත් නැති සමබර පැහැදිලි කරනවා ඒ වගේ ඊටාම රූමත් තරුණ වයසේ අවුරුදු 15ක කාන්තාවක් දකිනකොට ලස්සන රූපයක් කියලා ඒකට ඇදිලා යනවා බැඳිලා යනවා ඒ රූපයේ ආදීනව ගැන හිතන්න කියනවා ඒ රූපය ටිකෙන් ටික ටිකෙන් ටික දිගෙන් ටික දිරාපත් වෙලා අවුරුදු 90 විතර වෙනකොට ඒ රූපයට මොකද වෙන්නේ වෙනස් වෙ යන හැටි පැහැදිලි කරලා දෙනවා අර ලස්සනට තියෙන රූපේ විරූප වෙලා යනවා අවසානයේ තමන්ගේ කටට උනන කෙළ ටිකවත් ගිල ගන්න බැරුව යනවා ඒ ටිකත් කට දෙපැත්තේ හැලිලා යනවා තත් ටික හැලිලා යනවා මල මූත්‍රවත් පහ කර ගන්න බැරුව යනවා මල මූත්‍රවත් හඳුනා ගන්න බැරුව යනවා මෙහෙම දිරාපත් වෙල එකම කුණු ගොඩක් බවට පත් වෙනවා ඒ රූපේ ආදීනව එහෙම ගිහිල්ලා ඒක මේ යනවා මේ ගියාම දවසෙන් දෙකෙන් ඉදිමිලා නිල් වෙලා ඇස් වලින් කන් වලින් නාසයෙන් කටින් ගලන්න ගන්නවා ඊට පස්සේ සොහොන් බිමකට ගිහිල්ලා දානවා ඊට පස්සේ සත්තු ඇවිල්ලා කනවා බල්ලෝ නරි හිවල්ලු වගේ ඇවිල්ලා කනවා මස් කඩාගෙන යනවා එහෙම ගිහිල්ලා ඇට කට්ටු රෑන විතරක් ඉතිරි වෙනවා ඊට පස්සේ ඇට කට්ටු රෑනත් විසිරලා යනවා මෙන්න රූපේ ආදීනව දැන් ලස්සන රූපයක් දැක්කම ආස්වාදින් ඒකට බැඳිනවා ඒක ලස්සනයි ඒක හොඳයි ඒක මිහිරි ඒ ආස්වාදින් බැඳිනවා ඒ රූපේ දිහා ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ ආස්වාදයක් දෙනකොට ඒක ආස්වාදෙ හැටියට දකින්න. තමන් ඒකට බැඳිලා යන බව දකිනවා. ඊළඟට ඒක මේකේ ආදීනවේ හිතන්න. මේකේ ආදීනවේ මෙහෙමයි. ආදීනව ගැන හිතන්න. ඊළඟට ඒකේ නිස්සාරණේ හිතන්න. ඇදිලා බැඳිලා යන්නේ නැත්තම් තමන් බැඳිලා යන්නේ නැත්නම් ආසාවෙන් බැඳිලා යන්නේ නැත්නම් අන්න එතන තියෙන්නේ නිස්සාරණේ. ඒ වගේ මේ රූපයේ කෙරෙහි තිබෙන ආස්වාදයක් දකින්න. අපි ඕනම දෙයක් දැක්කම ලෝකේ තියෙන දේවල් ලස්සන දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඒවා ලස්සන හැටියට තිබුණමයි. ලෝකේ ලස්සනයි. ඒක ඒ දර්ශනීය ලස්සන ලෝකේ තිබුණමයි. නමුත් ඒ කෙරේ අපි ආසාවෙන් බැඳිලා ගියොත් අන්න එතන තමයි ආදීනවේ ඇති වෙන්නේ. ඒ නිසා ඒ ලස්සන දේවල් කෙරේ ආසාවෙන් බැඳිලා යෑම නොවේ චන්දරාගයෙන් බැඳිලා නොයනවා නම් අන්න එතන තමයි නිස්සරණේ තියෙන්නේ. අපි ආසාවෙන් බැඳුණු හැම තැනකම තියෙන්නේ දුක් කොටක්. ඕනම දෙයක් කෙරේ ආසාවෙන් බැඳුනද ඒ බැඳිච්ච හැම තැනකම තියෙන දුක් ගොඩක්. අවසානයේ සියල්ල දුක. සියල්ලම දුකයි අවසානයේ. හොඳට තේරුම් ගන්න ඕන අපි කොච්චර සැපයි කියලා අල්ලගෙන දිව්වත් අවසානයේ තියෙන්නේ එකම දුක් ගොඩක්. එනිසා මෙන්න මේ රූපේ ආස්වාදයේ දකින්න අවබෝධ කරගන්න රූපේ ආදීනවය හොඳට අවබෝධ කරගන්න ඒ වගේම රූපේ නිස්සරණේ නිදහස් වීම අවබෝධ කරගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වේදනාවේ වින්දනේ ආස්වාදී තීරුම් ගන්න අවබෝධ කරගන්න. වින්දනේ
ආදීනව තේරුම් ගන්න. වින්දනේ නිස්සාරණේ තේරුම් ගන්න. මෙතන පින්නතුනේ මේ සූත්‍රයේ මේ වින්දනය විඳීම කියලා බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ අපි අර වෙන සූත්‍රවල පැහැදිලි කරනවා වගේ වේදනා නෙවී. දැන් සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා කියලා තියෙනවා. මේ ඉන්ද්‍රියන් හරහා හරහා ලබන වින්දනය විඳීම. ඒ කියන්නේ දැන් මේ ඇස කන නාසය දිව ශරීරයේ මේ ඉන්ද්‍රියන් එක්ක ඇතිවන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේවත් එක්ක ඇතිවන සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම සුඛ වේදනා මේ වින්දනයන් ගැන නොවේ මෙතන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. මෙතන පැහැදිලි කරන්නේ යම් කිසි කෙනෙක් විතක්ක විචාර සුඛ ඒකාග්‍රතාව කියන මෙන්න මේ ස්වභාවයේ සිතේ ඇති කරගෙන විතක්ක විචාර කියන ස්වභාවයේ සිතේ ඇති කරගෙන තමන්ට තමන් අකුසල් කරන්නෙත් නැතුව අනිත් අයට අකුසල් කරන්නෙත් නැතුව යම් කිසි කෙනෙක් ප්‍රථම ධ්‍යානයටපත් වෙලා ඒ ප්‍රථම ධ්‍යානයේ තුලින් ආස්වාදයක් ලබනවා. වෙන තුනේ ධ්‍යාන වලටපත් වුනහම ලুকু ආස්වාදයක් තියෙනවා. එයා අකුසල් කරන්නෙත් නැහැ. තමන්ට අකුසල් කරගන්නෙත් නැහැ. අනිත් අයට අකුසල් කරන්නෙත් නැහැ. ඒ ධ්‍යාන සුවේන් සිටිනවා. ඒ වගේම ဒုတိය අධ්‍යානිය, තෘතිය අධ්‍යානිය, චතුර්ථ අධ්‍යානිය කියන මේ ධ්‍යාන වලටපත් වුනහම ඒ ධ්‍යාන වල ලොකු ආස්වාදයක් විඳිමින් වින්දනයක් ලැබමින් සිටිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා මෙන්න මේ ලබන වින්දනයක් හොඳට තේරුම් ගන්න. ඒකේ තියෙන ආදීනවයක් තේරුම් ගන්න. මොකක්ද ආදීනවේ? ඒකේ අනිත්‍ය ස්වභාවය. සියලු ධ්‍යාන අනිත්‍යයි. නැති වෙලා යනවා. ඕනම වෙලාවක ඒ ධ්‍යාන තත්ත්වේ නැති වෙන්න පුළුවන්. දැන් හදි පැහැදිලි කරන්නේ දැන් ওই චිමිනි ලාම්පුවක් අපි හිතමු ඉස්සර කාලේ දැන් කාලේ නම් දන්නේ නැහැ. ඉස්සර කාලේ මේ පුතුන් ගෙවල් පාඩම් කරන්නේ එතන චිමිනි ලාම්පුලනේ ගම්වල. ඒක පත්තු කළ දිවම ඒ චිමිනිය ගොඩාක් රත් වෙනවා. ඒකට වතුර පොදක් එහෙම විසි වුණොත් සලාම් ගාලා පුපුරල කෑලි ටික විසි වෙලා යනවා. ওই ධ්‍යානත් ඒ වගේ. භාවනා කළ සිත එකඟ කරලා විතක්ක විචාර පීති සුඛ ඒකාග්‍රතාව කියන தත්ත්වයට හිතපත් කරගෙන ධ්‍යාන වලටපත් වුණාම ධ්‍යානයෙන් ලොකු සුවයක් දැනෙනවා. ලොකු සහනයක් දැනෙන තමන්ට නිකන් සැහැල්ලුවක් දැනෙනවා. ඒකෙන් ලොකු ප්‍රීතියක් වින්දනයක් ලබනවා. ක්ෂණයකින් තමන්ට ද්වේෂයක් හරි කාමයක් හරි කෙලෙස් ධර්මයක් මනසට ආපු ගමන්ම ඒ ධ්‍යානෙ නැති වෙලා. බුදුරජාණන් වහන්සේ මෙතන පැහැදිලි කරන්නේ ඒ ධ්‍යාන වලින් ලබන ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න ආදීනව තේරුම් ගන්න කොයි මොහොතේ ඒක නැති වෙනවද කියලා දැනගෙන ඒක තමයි ආදී. නිස්සාරණේ. නිස්සාරණේ කියන්නේ ඒකේ අනිත්‍ය භාවය තේරුම් ගන්න. ඒකේ අනිත්‍ය බව තේරුම් ගන්න. එතකොට පින්නතුනේ චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ ධ්‍යානත් ඊළඟට අනිත්‍ය හැටියට දුක් හැටියට අනාත්ම හැටියට විපස්සනා කරන්න. ඒ විපස්සනාව තුළින් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වෙන්නේ. ඒ නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ මේ මහා දුක්ඛක්ඛන්ධ සූත්‍රයේ පමිතාම කෙටියෙන් පැහැදිලි කළේ අර භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරලා දුන්නා. මෙන්න මේ කාමයේ කියන එක අවබෝධ කරනවා කියන්නේ රූපය කියන එක අවබෝධ කරනවා කියන්නේ වින්දනය විඳීම කියන එක අවබෝධ කරනවා කියන්නේ කාමේ ආදීනව තේරුම් ගන්න, කාමේ ආස්වාදි තේරුම් ගන්න, ආදීනවෙත් තේරුම් ගන්න, නිස්සරණේ තේරුම් ගන්න. ඒ වගේම රූපේ ආස්වාදි තේරුම් ගන්න, ආදීනවෙත් තේරුම් ගන්න, නිස්සරණේ තේරුම් ගන්න. වින්දනේ ආස්වාදයේ තේරුම් ගන්න, ආදීනවේ තේරුම් ගන්න, ඒ වගේම ඉතිබෙන නිස්සරණයේ තේරුම් ගන්න.
මෙන්න මේ ටික අවබෝධ කරගත්ත කෙනා තමයි ජීවිතය අවබෝධ කරගත්ත වෙන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ ජීවිතයේ තිබෙන සියලුම දුක් හටගන්න හේතුව අපිට වටා තියෙන මේ සංසාරික සියලුම දුක් හටගන්න හේතුව මෙන්න මේ ජීවිත අවබෝධය නැතිකම නිසා. අපි ජීවත් වෙන්නේ පින්නතුනි හැමෝම සංසාරය තුල. අපි කවුරුත් අසරණ වෙච්ච පිරිසක්. අපට කිසි පිහිටක් පිලිසරණක් රැකවරණයක් නැහැ. අපි හැමෝම දිราපත් වෙලා ජරාවට පත් වෙලා විરૂප වෙලා කුණු ගොඩක් බවට පත් වෙලා යනවා. අපි හැමෝටම මේ තියෙන නිරෝගිකම නැති වෙලා රෝගීන් බවට පත් වෙනවා. අපි හැමෝම සියලු දේ අතහැරලා මරණයට පත් වෙනවා. එතනින් අවසන් වෙන්නෙත් නැහැ පින්නතුනි. මේ සංසාරික පැවැත්ම තුල අපි මේ ටික හරියට අවබෝධ කරගන්න තුරු අපි උපතක් කරා යනවා. මේ කාමයන් කෙරෙහි ආස්වාදයෙන් බැඳිලා ඉන්න තාක්කල් අපි නැවත නැවතත් උපතක් කරා යනවා. අපි සංස්කාර රැස් කරන්නේ. ඒ සංස්කාර නිසා අපි නැවත නැවත උපතක් කරා යනවා. උපාදානය කරගෙන තියෙන ස්වභාවයටපත් වෙනවා. උපතක් තියෙන තාක්කල් අපි සතර අපායල් අපට මහ ගෙදර වගේ අපා දුක් වලින් අපිට ගැලවීමක් නැහැ. තිරිසන් ලෝකෙන් අපට ගැලවීමක් නැහැ. ජරාවෙන් මරණින් ව්‍යාධින් ගැලවීමක් නැහැ. ඒ නිසා මේ සංසාරික දුක හොඳට තේරුම් අරගෙන මේ සසරින් එතර වෙන්න උත්සාහවන්ත වෙන්නට ඕන. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ චතුරාර්ය සත්‍ය දේශනා කළේ. දුක අවබෝධ කරගන්න. පංච උපාදානස්කන්ධා දුක්ඛා. මේ පංච උපාදානස්කන්ධෙම කියලා කියන්නේ පින්නතුනේ දුකක්. මේක හොඳට තේරුම් ගන්න ඕන. මේක මම කියලා මගේ කියලා අල්ලගෙන ඉන්න තාකල් අපි තණ්හාවෙන් මුලාවටපත් වෙනවා. ඒ නිසා මේ ටික අපි හොඳට තේරුම් අරගෙන මේ දුක අවබෝධ කරගන්න ඕන. මේ දුක ඇති වෙන්න හේතුව තණ්හාව. තණ්හාව හැම වෙලාවකම බැඳලා තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක මම මගේ කියන මෙන්න මේ බලවත් ඇලීමත් එක්ක. ඒ නිසා ඒ තණ්හාව නැති කිරීම තුලින් තමයි මේ සියලු දුක් නැති කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ආර්ය මාර්ගය. ආර්ය මාර්ගයේ සීල සමාධි ප්‍රඥා වැඩීම. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සති සමාධි. මෙන්න මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩීම තුලින් පමණමයි අපිට මේ සසර දුක් නිමා කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා මේ සසරින් එතර වෙන්න අපි හැම කෙනාම මේ උතුම් ආරි ප්‍රතිපදාව තුළ පිළිවෙත් පුරන්නට ඕන. ඒ නිසා මේ පින්නතුන් හැම දිනාම මේ ධර්ම කාරණා ටික තමන්ගේ ජීවිතේට සම්බන්ධ කරගෙන ජීවිතේ පුළුමද අවබෝධය ඇති කරගන්න හැම දිනාම උත්සාහවන්ත වෙන්න. ඉතින් මේ ධර්ම අවබෝධය තුළින් මේ හැම දිනාටම